මතවේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපීමට කොන්ත්‍රාත්තුව හිමි කරගත් චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් එවා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අප ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන ලිඛිත දැනුම් දීමක් නිල වශයෙන් මෙතෙක් තමා වෙත ලැබී නොමැති බවයි. මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමු වේ ප්‍රතික්ෂේප වූ චීන කාබනික පොහොර තොගේ රැගත් හිපෝස්පිරිට් නෞකාව කළුතර බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම පොහොර නැව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබියදී මෙලෙස සැරිසරන්නේ ඇයිදයි තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. මෙම පොහොර නැව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජමාත්‍ය දයසිරි ජයසේකර මහතා සඳහන් කළේ පොහොර ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුමේ පවතින ගැටලුකාරී හේතුවෙන් මෙය විසඳා ගැනීම ඉතා අසීරු මට්ටමකට පැමිණ ඇති බවයි. මේ සියලු මතභේදාත්මක සිදුවීම් අතරේ තවමත් විසඳුමක් නැති පොහොර ගැටලුව නිසා රටේ ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මේ පොහොර ඉල්ලා සංවිධාන කර තිබූ විරෝධතා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.